ගෙවුල් දවසවු සුම්ම පුවත් මුලින්ම ඔබට කියන IDටයන් ප්‍රති සමඟින් මම ශ්‍රීහාන් කනෂ්කාරයසිංහ. මම ගයාල ක්‍රමණ අවධහන යොමුකරම ප්‍රධාන පුවත් සිරස් තල වෙත. ආන එන සීමමා කළලෑකි ා්ඩ් පිළිබඳ ජනපති මුදල් අමා්‍යශයෙන් වාර්තාවක්කිල්ලායි හැට නිවවැලිගම් ප්‍රදේශයේ තවත් කන්දක් නායාමී අවධානමක්. අබහව ප්‍රප්ංගීත වේදනී අමරා රණතුංග මහත්මයගේ අවසන් කටයුතු අනිත්තා වැලිකන්ද කැළඹූ අලියා රැඳුම් අධ්‍යස්ථානයට විවේච්චන මැද ටම් මීලඟ මැතිවරණ ප්‍රචාරණයට මුදල් වෙන් කරයි. ක වෙලද පලතුළ ැන උද්ගතව ඇති අවිනිශ්ිතතාත්වයහැතුවෙන්, වර්තමාන ශ්‍රීලංකා ම ුණද සිටින ආර්ථි ෝගන්ට විසිසදුම් ලෙස., අනන ස ම කල් හැ බන්්ඩ පලිබන්දස්වයාබලලා ඒ පිරිබන්ඳ වාර්තාාවක් සතියක් තුළ ලබාද ලෙස, ජනාදපතිමත්‍රිපාල සිරසින මචතු මුදලමත්්‍යයාංශයට උපදස්ති තිබෙනවා. ජනදපතිතුමා මෙම උපදෙස්ලබාදදුන්නේ ජාති කාර්ථික සභව අද පෙරවර්වේ රැසූ අවස්ථාවේදී. ජාතික ආර්ථික සභාව ජනාධවතිතුමාගේ ප්‍රධානත්වන් ජනාතිවති කාරයාලේද අද පෙරවරුව ැසුණනා. එහිදී ශේෂ අවධානයක්යම වූ අත්‍යවශ ඕවන බන්් නෑන ාවකාලිකව සීමකොට ඒ ේශීවශයෙන් නිෂපාන දිරිකැන්වීමට ක අතියතු ක්‍රයාමාර්ග පිළිබඳව. දැනට ශ්‍ර ලංකාවට ආනනන්නේ කරනු ලබන බ් අතරින් අ්‍යවශ නෝන බාන්ඩ සම්බන්ධින් පනමඇති සීම යවත්කාලීන කර පරිසිරික වශයෙන් මෙින්ම නේශ කරමාන්තේට අයහපත් බලපෑමක් කරුණු ලබන පොලති ආනන සීමකිීම පිබඳබඳ. අවධානේජ ූන අ්‍යවශ නෝ බඩ් නෑ ෙසමා කිරීම පල්ලය කිරීම වගින් සහ ආනෑනය කරන බන්්සඳහා. නිසි පරිදි රෙකු බදදු අයිකිරිම මගින් රටේ වෙළදශේෂ හින්ගේ පියව ියහැකි බව චනාධපතිතුමා ආර්ථික සභට ප්‍රකාශ් කලා. දේශය ්‍යපාරිකින් හා නි්පාදකින් මුණදී ඇති ගටලුකේපයක් සම්බන්්ඩෙන්ද. මෙවර ජාතික ආර්ථික සභාවේ අවධානේජම වනා. සීනි ආනයනකරුවන් වර්තමාන මුණද ඇතේ පැවසෙන ගැතුලු පිඳව.ඇහිදී අවධනේජම වූ අතර, ඔන් පෙන්වාතුන්නේ වර්තමාන පාලනමිට සීනි ලබාතීමදී විශාලපාඩුවක් විඳීමට සිද වන බවයි. දේශී පළතුරබීම කරමාන්තකරුවන්ගේ ගැටලුද? ජාතික ආර්ථික සභාවේ අවධනයට ලක්ුණා. තු ීමවල් அඩங்கு ீනි ප්‍රමාණය මත පනවාඇති බது පිළිබඳව. හිදී අවධන ම ුව අර, ේශය පලතු ්පතිකින් පළතුරු ගවවින් සහ ීම නි්පාතිකින් නිර්මත් කීම සහා ප්‍රම්ේයක් අඳනා ගනීමට කමුවක් පත් කර. එහි වාර්තාවක් ජාතික ආර්ථික සභාවට ලබාදින ෙසதுද ර්र्දේශ කරුණා ජාතික ආර්ථක සභාවේ අවධනය ஜම වූ තවක් කරண ූයේ அனைனைே කර ලබ ව சප පොස්பේட் වලට ආதேේශக்கයක් ලෙස. එற்பාවල ද ටाइයි ාවිත කරමින් සිල් පස් ේட் නි්පාන ීම ස සුදුස ක්‍රම යක්ස බැලීමයි. මින් පහර සඳහ විදේශයන්ට ඇද යන දේශ වවිනිම ඉතිරි කරගතයක බව අවධාරණය කරුණ. මට අතරව ර ට ගන ලබ න් ෂ්කා ශන කකිීමද ස්කන් පරක්ෂාවට ලක්කිරීමේ ක්‍රම් ේදපලිබඳ අවධන ජම කරුණ. මලෙස හලම් පරක්ෂාකිරීම වෙනුවට සියලූ බහලම් පරක්ෂාකිරීම ක්‍රමම් වැදයක් සකස්කිරීම මෙහිදී සාකච්චාවට ලක්කෝ කරුණ. ජනාධපතිතුමා අදාළ නිලධරන්ට උපතිස්තුන්නේ වර්මනතත්වය පිබඳ ඩිනම්වාර් තාවක් ලබාදරලසයි කලුක නිමන මිියාවත මුනදීතිබෙන ගංවතරොතර්ජන පිළිබඳ ජති ආර්ථක සභාව විශේෂ අධනයයම වුණ. එහිදී ජනාධිපතිතුමා පෙන්වාතුන්නේ රත්න පුරහා කළුතර නගර ඇතුලු ගංගා නිම්න මටියාවතේ අනකුත් ප්‍රදේශ, ගංවතරොට යටවීම් පාලනය කිරීමට නිසි වැඩ පිළිවෙලක් අවශ්‍ය පවායි එය බොහෝ කාලයක් තිස්සේ අතපස වූකාරයක් බවද ජනාධිපතිතුමා පෙවසවා සහ නිස වැටිවෙල කணிනவின் கி්‍රயாත්ම කිරීම අවශ්‍යතාව ජනාතිපතිතුමා අවධාරනය කළ අතර මෙම චලය උතුරට හා. වයිමට ගෙනயாமே වැසටහන ිබව. அதாால் සீලු පார்ෂයගෙන් සමන්වෙ කමිටුවක් පත් කර නිසි ස්‍යතාතීනයක් සිදු කිරීමට ජනතිපතිබ බදෙස්ලබාතු. දෙදහස් දහට ලෝක මානසික සෞඛ්‍යතින සැමරුම වෙනුවෙන් සමනලරුව සැමරුම් සංකේතය චනාධිපති මාෛත්‍රිපාල සිරසේන ැතුමා වෙත පැඳවීම සිදුකෙරුණා. වෙනස්වන ලෝකයේ යෞ්නය සහ මානසික සෞඛ්‍යනතේමාවෙන් ලෝක මානසික සෞඛ්‍යදිනය මෙවර සැමරෙනවා. එම සැමරුම් සංකේතය ජනාධිපතිතුමාවෙත පැඳ වූයේ ශ්‍රීලාකාවේ මානසික සෞඛ්‍යසේවල්ලාබීන්ගේ ක්‍රියාකාරී ජාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ සුනිල් නානායකාරමහතායි. මානසික සෞඛ්‍ය පිරිහීම නෝතන ලோකය තුළ ශීக் පැතිරයාමින් තිබෙනවා. ඒපිබඳ ලෝක ප්‍රජාව දැනුවත්කිරීම සඳහා ඔக்டෝබර් දහ වනදා ලோක මානසික සෞඛ්‍ය දිනිය ලෙස නාම් කරතිබෙනවා. පසල් නිලඇඳම් වෙනට වෞචලබාදීමට අධ්‍යප්‍රමාත්‍යංශග නැති තිීරණය කිසිදු වෙනසක් නැති බව අමාත්‍ය වකිල විරාජකාරය සමහතා අවධරණ කරනවා. ෞ්චර වෙනුවට රෙදලලාපතින බවට අසත්්‍ය ප්‍රචායක් පැතිරයන බවයි අධ්‍යාප නමක් තැංශය නිවදයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. වෞචි ක්‍රමයක් හළුන්වාදීම තුළින් අනවශ්‍ය මුදල් නාස්තිය මෙන්ම කොමිස් ගනිදනු නතර වීති වෙනවා. එමෙන්ම නිලැඳුම් රෙදිලපාදීම සම්බන්ධයෙන් පැවති වෙළඳපුොල ඒකාධකාරය බිදවැටී කොස් සුළුපරිමාණ ්‍රදි්‍යාපාරිකන්ට මෙන්ම නිමැදුම් සකස් කරන්නන්ටද අදාමක් ලාගත හැකි ක්‍රමවේදයක් ක්‍රියත්මක කරන බව එම නිවෙදනී සහන්. ර්මාත් හා වානච කටයතු අමාත්‍යංශය සම්පන්ත ක ගනිමින් ඉදිරිපත් කරතිබෙන ැබිනට යෝජනාවක් පදනම් කර ගනමින් ජනතාාව විමුක්ති පෙරමුණට සම්පන්ධ ලංකා ගුරුසේවා සංගමී ප්‍රදහනලේකම් මහින්ත ජයසිංගමහතා පදනම් විරහිත යෝජනාවක් ඉදිරිපත් කරතිබෙනවා. ඒ ඔහුගේ මූලිකත්වයෙන් හා ඔහු සිදුකළ දූෂණ හා අක්‍රමිකතා රසක් හෙළිමමින් පවතින පසුිමකයි. එෙන්ම මහින්ந்த ජයිසිංහමහතා ප්‍රධහන ලේකම් දුහර දරන ජනතා විවක්ති පෙරමණට අයත් ලංකා ගුරු සංකමය අපේ කණ්ඩාමන නමින් ඉදිරිපත්ව අදාල සමතියේ බලයලබා කෙනතිබෙනවා. එහිදී දෝෂණ අක්‍රමකතා සම්හන්ධ චෝතනා රසක් එල්ලවී තිබීම හේතුවෙන් අදාල නිලධහරී මන්ண்டලට මෙම වසරේ දීද නවත අතුෘතහනම් නියෝකයක් හා වරණයක් පැනවීමට කොළඹ දිසා අධිකරණය පියවරගෙන තිබෙන බව අධ්‍යපන අමාත්‍යංශීෙන් නිකුත් කළ නිවැදී සඳහන්. රුපියලේ අගේය අද දෙවැනි දිනටත් ඉහළගිය බව අසන්නට ලැබීම සතුටට කරනක්. නමුත් රුපියල පහළ දැමීමට මුල් වූ වගකිවයුත්තන්ට තයිලන්තේෙන් දැඩි දඩුවම් ලබා නොදීම ගැටළුවක් බවයි ආර්ථික විශලේෂකයන් පෙන්වා දෙන්නේ පෙබරවාරිද දෙවනදා සිටසිද වූ රුපියලේගේ පහළ ෑම වලක්වා ගැනීමස සඳ චීන සංවර්ධන බැක්කුවෙන් ඇමරිකා ඩොල බිලියනයක නයි මුතලක් ශ්‍රී ලංකාව ලබාගත්තා මිනිසා මෙරට සතු ඩොල ප්‍රමාණය ඉහ ගිය. එමනිසා රපියල අගිය තාවකාලිකව යම්පමනකින් නිස්ථාාවර කර ගැනීමට හැකියාවලබෙන බවයි ආර්ථික විශෂත්නන් පෙන්වා දෙන්නේ. ඒකාපත්ත වික්ෂිය ොලරට සාපේක්ෂව, රුපියල අගිය වෙනස්වීම පෙන්වන්නේ විකුණු මිල පදනම් කරගනමින්. ය වාසි ලබාගැනීමට සහ ජනතාව රැවටීමට භාවිතතරන උපක්‍රමයක්. විකුණු මිලට වඩා ගැනු ිල සෑමවිටම රුපියල් හතරත් අඩුවනවා. ේගුව බැංකු සහ ජාතන්ත්‍ර සමාගම් භාවිත කරන්නේ මේ දෙක අතර මධ්‍ය අගයා. දෙදහස් දොළහ වසනේදී මෙරට ආනයින වියදම සහ අපන එන ආදාමාතර වෙනසල් ඇමරිකා ොල බිලියන නවයිදශම හතරක් වුණා. එම හින්ගේ අවුමකිරීමට කටයුතුනකර දිගින් දිගටම නයි ලබාගෙන මේ හින්ගේ පියවීමට පසුගේ ආණ්ඩුව කටයුතු කලා? ඒ හතුවෙන් රට දරාකත නොහැකි තරමේ නයිකන්දක් උරුම වුණ. මෙසේ හිතුවක්කාරී ලෙස රටේ ආර්ථිකය හැසිරවීම බරපතල අපරාධයක් ලෙසයි ආර්ථික විශිෂත්නින් හඳඩ වන්නේ දෙදහ වසරේ ඇති වූ මුල්්‍ය අර්මතිය නිසා තයිලන්තයට ඇමරිකාඩ ඩොලරේකට බාත් විසිපහක් ගෙවන්ඩට සිද වුණ තයිලන්ත ආණ්ඩුව හිතුවක්කාරීල් ලෙස රට සතුති වූ ඩොල බිලියෙන විසිපහක සංචිතයක් නස්ති කලා ලෝකය ඉදිරියේ තායිලන්තය අසීමමිත නායිකරුවෙු බවට පත් වනේ ඒ නිසයි. මේ හිතුවෙන් බාත් මුදල් ඒකකේ වටිනාකම සිග්‍රන් පහල ගියා. මේ හිතුවක්කාරේ තීරණ නිසා එරට මහබැංකූ අධිපති රෙන්ක්් චයි මර්කා නෝට් එෙහිව නඩුපැවරනු අතර තායිලන්ත ඉතිහාසේ විශාලතම දඩපුදුර ලෙස අදරත් හඳුන්වන දොළ බිලියන හතරයිතචම හයික දඩුමකයටත්වන්නට ඔහුට සිද වනා. ්‍රතිවෙලඳදාම සිදුකිරේ මධ්‍යස්ථනයක් බවට ශ්‍රීලාංකාව පත් කළයුතු බව අග්‍රමාත්‍යරණී විකමසිග හතා පවසනවා. එතුරින් දේශීයාර්ථකය ශක්තිමත් කළ හැකි බවයි අම්පාර පැවැති උත්සවේකදී අග්‍රමාතිවරයා පෙන්වා දුන්නේ. රජකල පුාවිද්‍යා භහමයේ ප්‍රතිසස්කරණය කළ පැර නිද්දාැපක දහතු තැන්පත් කිරීම ුණයොත්සවය අග්‍රමා්‍යවරයාගේ ප්‍රධානත්වෙන් පැවැත්වනා. ශ්‍රීච ඇවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ඉतिහාසේ හා පුරාවිද්‍ය අධ්‍යිනාංශයේ මැදිහත්වීමෙනුයි මෙම කටේතු සිදු කළ. මෙිහිදී වැඩදුරටත් අදහස් තක් වූ අග්‍රාමාත්‍යවරයාකයා සිටියේ ඉතිහාසෙන් ඩබාගත හැකි ආදර්ශයන් රට සම්වර්ධනය දී යොදා කැනීම සේරු දෙනාගේ යුතුකමක් බවයි. රජගලින් මොකත් අපි දකින්නේ. අපි දකිනවා එකතකින් බෞද්ධාගමේ දියුණුව. අනික් අතෙන් අපි දකිනවා අපේ එන්ජිනේරු කර්මාන්තය දියුණු මේ දෙකම තියෙනවා. ලඟදී ලන්ඩ නිියන සිටි කොලෙජ්ජකෙන් ලංකාව ගැන නිකුත් කරපු පොතතතියන අපි කේන්ද්‍රථානය කී පයක්ච්චේ වෙළඳ ේන්ද්‍රස්ථානයක්. ැනුේ කේන්ද්‍රස්ථානයක් බෞද්ධ කේන්ද්‍රස්ථානයක් අනම කේන්ද්‍රස්ථාන ගණනාවක් හැටියට තමයි ලංකාව හඳුන්ඩ මේ අරුද්දෙ නිකුත් කරල තියෙන්. මේ හැමකෙන්ම පෙනෙන්නේ අපි මෙතෙක්කල් ලංකා විතිහාශ නොදන්න පැපැත්ත. බොහෝ අය කියන්නේ අපි ඉංජිනේරු සිෂ්ටාචාරයක් තිබුණ තියෙන. අපි ඒ පරණ සම්ප්‍රදායට යන්ට වූමුණයි. ඒකයි අපේ උරුමය අපි දැනගන්න ඒකෙන් සම්පූණ ප්‍රෝජනය අරගන්න. මේ කේන්ද්‍රථානයට පත්වෙන්න. ඒේ රබ වකාකිීම පමණක් නෙමයි. ඇඟලුන්කර්මාන්තය පමණක් නෙමයි. අපි දැනකන් ඕන ඕනෑම බාණන්්ඩයක් වෙළදංකරන්ට පුළුවන් වෙන දැනකිංහලල්ල ප්‍රතිවෙලදං කරන පුළන් අධ්‍යස්ථානය බට ලංකාපත්ව.. නොවන් නිවවැලිගම ප්‍රදේශේ කාසල්රී ජලාශයට ඉහලෙන් පිහිටි තවත් පස්කන්දක් නායාමේ අවධානමක පවතින පව ජාතික ගොඩනගිලි පර්දේශණ ආයත්තනය පවසනවා. මෙ අතර හැටන් භගවන්තලා ප්‍රධාන මාර්ගේ නායාමට ලක්වූ ප්‍රදේශයේ ආසන්නේෙන්ම තවකාලික විකල්ප මාර්ගයක් ඉදිකිරීමටද අවධානය යොමුුවති වෙනවා. නෝව් නිවැලගම් ප්‍රදේශයේ හැටන් භගවන්තලාව මාර්ග කොටසක් සහ ඒ අසලතිබූ නිවාස පහක් කාසල්දවී ජලාශයට නාෑම සිදධියම්බන්ධෙන් භූවිත්‍යා පරීක්ෂණ සිදු කරනවා. එහිදී හෙළවිය අත්තේ කාසල්විී ජලාශීෂසිට එහලට වේදී ඇති ගල්පොත්තක් මතතිබූ පස්තටුවක් මෙසේ නායගුස් ඇති බවයි. ප්‍රධාන මාර්ගයට එහලින් පිහිටි තවත් පස්කදක් නායමේ අවධානමක් පවතින බවට එම පරීක්ෂණලදී හෙිවතිබෙනවා ඒහේතුවෙන් තවත් විශෂ පරීක්ෂණ කහිපයක්ආරම්භග්‍රතිබෙනවා න් පසු නව මාර්ගයක් ඉදිකිරම් සඳහා නිර්දේශ ලපාදින පවයි ජාතික ගඩ්නගල පරේෂන් ආයතනේ නොරලේ කාරයාලේ භූවිද්‍යාඥ සමන්ත බෝගාපිටි මහතා ප්‍රකශව කළේ නායකුස් ඇති ස්ථානය අසලින් කන්දක් කපා තාවකාලික මාර්ගයක් ඉදිකිීමයි ඉංචි නිර්ුවන්ගේ සැලසුමී ඇත්තේ ඒ ඉඩි කරනතෙක් සැහල්ල වාහනවලට පමක් ගමන් කළහැකි පරිේදි විකල්ප මාර්ගයක් සකස්කරීමේ කටේතු දැනටවත් ආරම්භ කරතිබෙනවා ඒ නායක ස්ථානයට එහලින් තෙවත්ත හර දැන තිබෙන මාර්ගය පුළල්කිීමතුළින් මතුමන්ත්‍ර මර වල්ගම් මහතාට ශ්‍රී ලංකා ප්‍රතිජන පරමනෙන් වාක් ප්‍රහාර එල්ල වුණා ඒ පිටි පස සිටින්නේ මහිදරාජ පක්ෂ මහතා වයි සිකත එක්ත් ජාතිපක්ෂ ලස්ථානය පැවති මධ්‍යමුවේද නියෝජමතය නලින් බ්ඩර්මතා ප්‍රකාශ කලේ වෙල්ගමහට ටක් ඇවිල්ල තින රන ල් ි කරමසික මහතර කඩයන්ෙ තුට ඕන ෙවල් කතාරන්නෙ පා ල්ගමත්තුම ොහම ගෞරුවෙන් අපය බොතුමාගගේ ලීම කරන මංගෙතනවා පපුදුධාන පෙරමණහටත් මානසික වයි්‍යව කමි ගට. ගන්න සිදව ද සමාරත් අපියගත් ඔලුව පරීක්ෂා කරන්න කාල ල ිලාත් යෙනවාගන එකත් මතත් කරන්න වර්සය. ආගවක් ලන්නු කාලා අඩේ යන්න එපා මහත්තයෝ! තමුන් ඩාන්සේ ඔවා කරනවාන අිඩත් කරන්න විකල්ප වැඩ තියෙනවා. ඒෙම නොකලොත් මං කෞුද්ද ගැන කියන්න කියලා දන්නනේ නේද. ල් ආන්නහරි මට පෙලක් කලා තිෙන සැලසුම් සහකත පක්ෂයක් විනාස කරන්න්න කොත්තරන්තකක් කරන්න මේ කියලා? මාර් වල්ගම් මහත්වයායට විරුද්ධෝ විශාල චෝදනාවක් හිටබූ ජනාධිපත්තුමා දාන වේදිකාවේ තියාගෙන දිරිපත්ක. ම හිතන්න නෑ ක අගකිරවේ කමර ේල්ග මත්තයට විරුද්දව ලුදගමගේ මහතවත් ොහන් රත්වහත්තවත් ිු මනගේ මහත්තවත්ගේ. පිට නේ වන තුන්දනගේ ටෙන් වනත් මහිද රජපක් මහත්්‍යයාතම මේක සවිච්ච ැවෙක ම වාස ග හත් ි දිගටම. ෝටාවේ මහත්ත්‍යයම්බන්ධව බැසිල් මත්ත්‍යය සම්බන්ධව තුමාගේ විරෝධතාවය පළගර මයින්දරජ පක්ෂ මහත්මයට හිතෙන්ටද මේක නතරකන්නඩෝ එන පටොන්දන පක්ෂ ඇතුළි විශාල අර්බුදයක් කර තමන්ෙ පවල තින අර්බුදය ිහිදෙනවා පැතිරිෙනව කියලා හිස්වාස කරලා එතුමා සවිච්චි ොබල වු අදගහපල්ලා තුමාර්වෙල්ගමට කියන පිටි තමයි ඉදුන්න. ඇත්තන් තමන්ගේ නායකය ඉන්න රැස්වීම එතුමා කතානකොරත් එතුමාට අමතරව හිට ප්‍රධාන තුන්දනා එකම කාරණයක් සම්බන්ධ මෙ වගේ චෝදනාවක් කරන්නේ. හිදදා අන්දල දිලුම්ලා ලොහල්ල වෙල්ගම් හත්තර බැන්නේ මහිද රාජක්ෂ මහත්තයාගේ සිනල්ලෙට කියගකක්ට දැඩිව දැනු. අපි දැක් අයියේ හන්ද රාජ පක්ෂය පාර්ශුවය තිබෙන හිට්ලර්වාදී ස්වභාවය මේ රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය දයිද. ජේෂ් පර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කතාකරබොවිධිය. පාදට ස්වරූපයෙන් කතා කර පර්ජනය කළේ ඒක බදේ පොදුව පේක්ෂකයා පිබඳ තවමත් ගැටිලු පවතින බවද නිය් මත්‍යවරයා හිදී ප්‍රකාශව කලා. දැ රජපක්ෂවරුන් තුන් දෙනෙක් තුන්කොන් සටනැක ජනාධීපතිේක්ෂකත්වයට පැමිල්ලාගේලා අපිට තේරන පස දේව දිනේශලා චමල් ගැන කියද්දි ගම්මම්බිලලා පීරවන්සලා නොහල්ලා දිලුණුලා මහින්දා නන්දලා කතා කරනවා ගෝටාභියගත. බැසිල් ගැන කතා කරනවා දිරේස් පරණතුන්ග මත්තේ ඇතුළ පිරිසක් බොහොම පැහැදිලිෝපේනවා මේ ජනාධිපති අපේක්ෂකත්වය හර මේක බද්ද කල්ලිය විශාල අර්බුධයක් කරානම් ගමන් කරනවාගෙන කාරණ. ඒ බද විපක්ෂ සවිධාන කළ ජනබලය විරෝධතා රැලිට සහභාග වූ ජනතාවට, ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු විශ් සහිත කිරිපැකට බෙදූ බවට කළ චෝදනාව සැකකිරීමක් පමණක් බව පාර්ලිමිතු න්ත්‍රී බඳුල ගොවර්ධනමතා පවසනවා. ඒක බද් විපක්ෂයේ ආර්ථික පර්ේෂණ එකක සංවිධාන කළ මාත්‍යමෝකටෙක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලා . ඒ ජන වාරි ලනක්ෂ වාට ඒ හෝදරාව කරන්න ඇත්තිේ ඒයට සාධානණ සැකයක්ත්තියනකොට ඒයට අයිතිත්තියනො තමට ොිසිර ගල්ල පමිල්ලක් කරන්න ොරේක ාක්ල්ල එක ෑ කියරවන ඉති යෙරන. ඒතව ිරිමල්ද ෙකර වග ර අසූ පොස්පිල්ල ිකන්ේ දන්න දෙන්නේ හ ඔයි හෙමෝ පුුවන්න නොවනයක අපිට රසපරීක්ෂක පපාර්තිමින් තුවරමයම වෙනස් කර යන්න බැන්. කොඹති පසුගිය මස පස්හනදා පැවති විරෝධතාවට සහපාගේපුූද්ජනතාවට විශෂ එන්නත් කල කිරිපැකට ලබාදදුන් පවට විපක්ෂී නායකින් චෝතනා කලේ පාලිමන්තු මන්තී මුජබ රහමාන් මහතාටයි. පස්වන දති ිච්ච නබල කොලබටපු සරට කිරි පැකට වගගේ දී ලතියනවා එවට ඉන්ජෙක්ෂනයක යම්ම වි දග ැ ම ජි හම මන්තතුම ගලට ම ට ද තර මල් මහයක් කියනවා. ලිගවත් න්නා කියලා අට පැමිණිල්ල ලාාපු එක්කෙන කියනවා ඔම්න්පනවදයේදී තමයි මේක පැගත් බෙදුවෙකි. අපිේ මේ විුද ීතිම පවගන්නවා විශේෂෙන් විම වේරවාස මන්ත්‍රී මයි ශහන්සේමසිං මන්ත්‍ර තුමයි මේක පාල මේන්තුවෙන් පිටමට චෝදනාකරප ද මේක අත ට පුුව ඕන්ට රුද්ද ද කටය. න්ු පලටාවේ. වස විසෙන්න් තොර ආහාර ජනතාවටද. වුරදු දස දහස් ගානක් ඉතිහාසේ. ආණ්ඩුවක් තමන්ගේ පුරුවසියන්ට වස යොදලා. ආහර දෙන්න සැස්වම පිළිබඳව පලවෙනි වතා වටයි මේ වාතාාවෙන්. ඒ කිරිපැකට පානය කරපු දහස් ගානාතරේ මමත් එක්කනේ. දවස් තුනක්. ලුම් නින්ම පපතල විර රෝගතු ලලාහිට සම් මේේ ආ්ුුවක් පිට බි ලැජ් වෙනවා. බොහම් පැතිදියෝ පිරිතින ොහද මේ කාවේ වාහනෙ කොහද වෙලාහැිය කවද ක විස්ර දන්නවා දැ කටිය. සියිඩියක මේ බාරාරගෙන එක පරිීක්ෂණයක් කරන්න දස මන්තුමට තම තස නිපිගන්න. ඒ විලගිය තම සනිින් පන මේක මේ මිල්කු අයතනය රජ ආයතනයක්. පැනපුයි වක්ගේ කොමටති කියක එතොටඒ ෙදාාහැරලතියන්නේ මුදල්ල අමාත්‍යයන් සේ වානය ඇතිමිය ඔක්ොමදැන් ලිය ඇවිල්ලද. දොරෙකවි ක්ල්ල එකක නෑ කියරවන න්න පාලිමේන්තුග තුළත් ඉන් පිටතත් ජනතාව තුළ බරපතල සැකයක් කා බිහිතයක් ඇති වන පරදි. ඒකාපත්ත විපක්ෂී නායකන් කළ චෝතනාව, රජී රසපරික්්ෂි ර්තාව නිකුත්වීමත් සමඟ සාවත්්‍යය මෙන්ම ජනතාව නොමකයවීමට කළ කුමන්තරනයක් බවහෙලි වනා. රාජපක්ෂවරන්ගේ පාලනය ජනතාව යළිත් වරක් අපක්ෂාකරන්නේ නැති බව, සාධහරන සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසනවා කොළදී පැතු මාධ්‍යහ මුකද එම ව්‍යපාරය කැඳුම්කරු මචරය සරත් විජසුරය මහතා මේ බව සඳහන් කලා. රාජපක්ෂවරුන් ජනාධිපතිවරනේෙන් ජෑග්‍රාණය කළ යුතුයි කියන අදහස කරලිය ටැවිල්ලා තිය මයින්දරජපක්ෂ, බැසිිල් රාජපක්ෂ, ගෝටාබේ රාජපක්ෂ චමා රාජපක් සාදර දෙනේ මේ විදිට නම් යෝජනාවෙලා තියෙනු. ඒ අය ජනවරමක් ඉල්ලන්නේ අලුත් විදිිය පාලනයකට නෙමි, ඒ අය අරගෙන ගිය පාලනයට මයි. ගෝठාබේ රාජපක්ෂ වැනි කෙනෙක්, ආරක්ෂකමාත්‍යන් सेේ लेකම්වරයා ඇටියට බලේපාවිච්චි කරපුවාකාරයර් මේ රට අමුයන් කියන්න අවශ්‍යනෑ. ඒෙම පුදගලේ ජනාධිපතිවරයවුණොත් රටටත්වන ඉරණම මොකක් මේරටේ පුරවැසිියෝ සූදානම්වෙයි කියල මම හිතා න්නේනෑ නැවත ඕවුන්ගේ පාලනයක් හැමදාම මාධ්‍යවල වාර්තාවෙන්නේ සභාගාණ්ඩුවක් පිහිටුවන කතන්දරය මැතිවරණයකට මුහුණදීලා අවශ්‍ය ජනවරමක් ලබාගෙනම් එත් ජනවරම ලැබෙන පුද්ගලෝ ආණ්ඩුවක් පීටුවන්ඩ. මෙරට ප්‍රථම සංගීත මහචාර්ය ප්‍රීන සංගීතවේදී. අමරාරණ තුංග මහත්මය අබහ ප්‍රප්ව වන.. හරති්‍යාතියක් හේතුවෙන්, කොළඹ චාතිකරෝහලි ැඩිසත්කාර ඒකගේ ප්‍රතිකාර ලබවින් සිටියද. අමරාරණ තුග මහත්මය අබහ ප්‍රාප්ව වනවිට හැත්තෑ නවනව හි පසවුවන. ප්‍රවීන සංගීතවේදී. ආචාර්වය දෑයරත්න රණ තුංග මහතාකි බරිඳබූ අමරාරන තුග මහත්මියය. තරමවා මෙරට රාගධාරී සගීතයේ පුරෝக்காමින් වන රණතුங்க යුවල භහරතය සංගීතය දේශීය සිංහල සංගීතය හා මුසුකළ නිර්මාණ රැසක් ඉදිරිපත් කලා. විදේශය රටවල් වැසක ශ්‍රීලංකාවේ ජනකී ශාන්තිකර්ම පිරිබඳ දැන්වත්කිරීමේ කටයුතුද ඔවුන් සිදුකරති බෙනවා. අමරා රණතුග මහත්මිය කැයු සෑම කීතයක්ම පාහහි ඉමහත් ජනප්‍රත් පේයට පත් පනා.ඒ. කිරුලක් පලඳන්නට පැහැ. ඊඒ රෑ ඔබ සපමල්සූදක්සේ සැලලිහිනිියෝ නුබදන්නේෙනෑ. මාරෑයාමේ සහා ප්‍රේමකතාවක චරිත්ත දෙකක් වැනි ගීත රසක් ඒ අතර වනවා. කැලනේ විශ්වවිත්‍යාලයේ හා සෞන්දරය කලා විශ්වි්‍යාලයේ සංගීතය විශයපිළිබඳ ආචාර්යවරයක වශයෙන් ඇ දිගු කලක් කටයුතු කලා. මරිේ ලොස් න්ජලිස් නොර විශවවිද්‍යාලයකද රණතුන්ග මහත්මිය සේපේ කරතිබෙනවා. අමර රණතුග මහත්මිය මරට සංගීත ශේත්‍රයට ඉටුකළම් මෙහෙබර වෙනුවන් සම්මාන වැසක්ත ලැබවා. ප්‍රවීන සංගීතවේදී අබහාප්‍රා්ත අමරා රණතුන්ග මාත්මයකේ දේහේ ඩවල ටීම් කොලපකි මාවත අංක විසි හතින් දෙකදරණ නිවසෙහි තැන් පත් කරති බෙනවා අවසන් කටයුතු අනිතා සිදු කිරීමට නී විතයි. මෝගෙම ගුරතුමියටඇගින් වෙච් සේවය ඉතාම විශිෂ්ටයි ති ඇමට මන් නිවංසුව පාත්ථනා කරන ගායක ගායකා ඉතිහාසේ උත්තම ගණේ ගයකාවක් හැටියට මහාචාරය අමරා රනණතුග මැතිනිය අපේ ඉතිහාසට එක වෙලා ඉවරයි ඇය නැතිවීම ංගේ තන ේ සංග්‍ර ශේ ලොක ම. පාඩුවක් ම යට නිවංසුව ප්‍රාර්ථනා කරනවා බැලිකන්ද ප්‍රදේශය බිහිතීයට පත්කළ වන අලියා අල්ලාගෙන අලිස්සා රක්ෂනා ගාරයට රැගෙන ගියා වැලිකන්ද කඩවත් මඩුව නාමල්ගම අසේලපුර කාලිංග විල ආදී ගම්මාන රැසක සැරිසරමින් ජීවිත හතරක් බිලිගත් වනාලිය අල්ලා ගැනුණා ඒ දින පහක මෙහවුමකින් අනතුරුවයි. ප්‍රදශයේ නිවාස සහ භෝග රසක් විනාශ කරමින් සැරිසැරූ මෙම සද්ධන්තයා අල්ලා ගැනීමේ මෙහෙයුමට වනජිවී නිලධාරීන් විසි පස්තෙනකු පමණ එක්ව සිටියා. ගෙරිතලෙ සහ උඩවලව පශ්ුවයි දෙ කණඩායාම්ද ඊට එක්වනා. අසේලපුර ප්‍රදේශයේදී වනාලයා නිර්වින්ධනය කර අල්ලාගෙන හොරෝපතාන අලිනඳ වූ මධ්‍යස්ථන වෙත රැගෙනකයා. වනජිවී නිලධාරීන්ට මෙම සත්වයා අල්ලා ගැනීමට හැකි වුණේ ඉතා අසීරු මෙහෙයුමකින් අනතුරුවයි. ්‍රලංකා යුදහමුදාවේ දර්ශ පෙළපාලියක් පදවයේදී පැවැත්වනා. යුදහමුදාවේ හැට නවන සංවත්සරය සැමරීම වෙන වෙනුව එය සංවිධාන කෙරුණේ. පදවිය මහචන ක්‍රීඩාංකනින් ආරම්භකිරුණු දශ පෙළපාලියල්, පරාක්‍රමපුර විජය ක්‍රඩාංගනී දක්වා පැමිනිිය. යුදහමුදා නිලදහරින් හැත්තෑැෙනෙකු මෙන්ම සෙසු නිලයන් නියෝජනය කරමින් අටසයකට වැඩි පිරිසක් ඊට සහභාගේ වනා. ්‍රලක්කා යුදහමුදාවේ හැට දෙවන සේනාන්කයයි මෙය සංවිධහන කළේ. එම බලසේනාවේ සේනාන්කාධිපති ප්‍රිගේටිය සංචේ වනික සිංහ මහතාගේ අනතීම අයටතේ පෙළපාලිය පැවැත්වනා. පාසල් ළමයින් මෙන්ම විශාල පිරිසක් පෙළපාලී නැරබීම සඳහා මගති පස රැස්ව සිටියා. බද පක්ෂ නයෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ක්‍රිය කලාපය හැතුවෙන්. බෝබේ පෝද්ධල ප්‍රාදේශය සභාව උුණුසුම් වුණ. එහි තොරතුරු සමග තවත් පවත් කේපයක් කෙටෙන්. බෝපේ පෝද්ධල ප්‍රාදේශය සභාව අද රැසු අවස්ථාව සභාව උණුසුම් වුණ. ඒ සභහපති දිල්ඩු කබේකෝන් මහතාගේ නිර්ගතයට ඉන්දන භාවිත කිරීම සම්පන්ධීෙන් රංගනි කුමාरी මන්ත්‍රීවරිය ප්‍රශ්න කිරීමමත් සමඟයි. සභාපතිවරයා ඊට පිළිතුෘති අවස්ථාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උනසුම් විවාතයක් ඇති වුණා. එම අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂ නියෝචනය කරන මන්ත්‍රීවරුන්, කොප්ි ලාම්පු සහ විදුලි බල්බ රැගෙනවිත් සභාව කටේතු කඩාක්කප්පල් කිරීමට උත්සහ දරුවා. මේ හේතුවෙන් පැත් දෙකකට ආසන්නකාලයක් ප්‍රාදේශය සභහව අඩාල වූ බවයි වාර්තාාවනේ. ව්‍යාච වීසා මගින් ඇල්ජීරියාවටයාමට උත්සහ කළ තුන්තෙනෙකු කඩුනායක ගුවන්තට පලේදී අත්තනංගුවටගත්තා. නා එකක ගන්තුට පළල පරාධ පරික්ෂණ දෙපර්තමෙන්තු ඒකයට ලබුණු ොතුකටනුව වැටලීම සිදු කලා ඔවුන් පේදුර තුඩුව මන්නාරම සහ වත්තන ප්‍රදේශවල පදිංචිකරුවන්. මස්කෙලිය ගවර්විල තේවත්ත ප්‍රදේශී තේදර උනැලමින් සිටි කාන්තාවන් පිරිසකට හුන් දිවි පටවුන්තු දෙෙු හම වුණ. මේ පිබදව මස්කලිය පොලිසි දැනවත්කිරීම අනතුරුව වනජේවි නිරදහරින් පැමිණ හදම් දිවි පැටවුන් සිය බාරයට ගත්තා. ත් කාශය අනතුරුවතත් පරිෙකැ ස්ව විශේෂන්ගේ සම් ගිනෙක් වන්න අප යලි හවමු රත්්‍රී දහට. ඔබට සුබරාත්‍රයක්. පසු කියයදා ඒකා අබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිලුම් අමුණුගම මහින්ද රාජපක්ෂට යෝජනා කර සිටියේ. තමන්ගේ කට්ටියගේත් මොලය පරික්ෂා කළ යුතු බවය. මෙය කුමාර වෙල්ගම ඉලක්ක කරගෙන කිව් කතාාවකුවත් ඒ කට්ටියගේම මොලගෙඩි පරික්ෂා කිරීම වැදගත්ය. ඒ මොලේ තියෙනවාද කියා බලන්නට නොවේ. තියෙන මැටිප්‍රමාණය බලන්නටය. තෙදහස් පහළවේ පරාජයෙන් පසුව මේ කට්ටිය කරපු කියපු දේවල් අනුව මොලයේ තිබිය හැක්කේ මැටිමිසක් වෙනධාතුුවක් නම් නොවෙයි. පරාජයට පත්වී පැය විසිහතරක් ගෙවෙන්නට පෙර කතාව පටන්ගත්තේ මරලාහරි ජලී බලයගතයුතු බවටය. විරුද්ධවාදීන් මරාදමා රජ කළ දස වසරක කාලයේ. මனிமරු පුறுද්ධට එහෙම කියவුණට බய නැති தන තමන්ගේ கொොந்த කடியී ඇතිබව தன்ැன் හොදාக்காரව ඔවුන් අවබෝධ කරගෙන ඇතිවාට සැකයක් නැත தவ போயாய் දෙாய் කියමன் ஆண்டு பெரலீமே பலමු வெடிமுරකயா হাத்து அඩක් ரஸ்වම් කළது தමන්ට කළහැකි කිසිවක් නැතිබව ඔවුන් දැන් දැනගෙන හமாරය கோठா, බැசிල් சමල් කිය කියயா එක එක துருම්ப்பு ඇත්දාට වෙච්චි දෙයක් නැත. අන්තිම තුරුම්පුුව වූ නාමල්ව ඇදලා ගැහුවාට ඒක තනිකරම විගඩමක් වී නැවතිනි. අන්තිමට මහින්ද තමයි එකමනායකයා කියමින් ගිනි ඇවිලෙන සිත් සතන් නිවාගැනීමේ උත්සාහයක මේ කට්ටිය යෙදී සිටියේය. දැන් ඒකත් හබක් වී තිබේ. මොකද මහින්දගේ නොහැකියාව රට හමුවේ දැන් එළිදරව්වී අවසන් නිසාය. ඒකා බද්ධයේ නායකත්ව අර්බුදය ජල්ලි කරලියට පැමිණ තිබේ. එක එක විගඩම් නටා මේ අර්බුද වසා ගැනීමට පසුගිය කාලයේ උත්සාහගත්තත් රබර් බෝලය කෙතරම් දීයට ගැසුවත් උඩමතුවෙනවාසේ අර්බුදය යලි මතුව තිබේ. ආයෙත් අහිංසක අසරණ වාසුදේව චමල් තමයි නායකයා කියමින් තැන්ටැන්වල රස්තයාදුගහන්නට පටන්ගෙන තිබේ. බැසිල් ආයෙත්. තමන්ගේ නායකත්ව සටන හින් සරේ ආරම්භ කරතිබේ. මේ අතරේ ගෝठාගේ නායකත්ව සටනද ජලි කරලියටාවේය. ඊයේ ගෝහාාගේ කල්ලිය මහින්ද ඉදිරියේ ඔහුගේ සමීප සඟයා වූ කුමාර වල්ගමට පහරපිට පහරගසුවේය. කුමාර වල්ගම ගෝठාගේ හිටල පන්නයේ මිලිටරි පාලනයට එක හෙලාම විරුද්ධය මහින්ද පමණක් නායක අලෙස පිළිගන්නෙකි. එහේ වෙල්ගමට පහරගසමින් ගෝටහාගේ කල්ලිය මහින්දගේ නායකත්වය පීචංකලේය. කොහොමඋනත් තමන්ට කියා දේශපාලන අරමුණක් වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් තබා නියම නායකත්වයක්වත් නොමැතිව. පිස්සුවෙන් විකාරෙන් නන්දොඩවන කුලල් කාගන්නා ඒකා අබද්ධේ කට්ටියගේ මොලවල මැටිමිස වෙනකක් නොමැති බව දැන් පැහැදිලිකාරණාවකි. දැනට මේ ඇති සෙස්ස පස්සට.